ஐவோவா அந்த வே புத்தே சாதரையும் பிள்ளைகானா சயன்ஸ் டீச்சர் யூடியூப் சேனல் கிட்ட தாமா சேனலுக்கு சப்ஸ்கிரைப் கரலனே தாங்க சப்ஸ்கிரைப் கரான ஏவாகேம சயன்ஸ் டீச்சர் ஃபேஸ்புக் பேஜ் கிட்ட லைக் எக்காக தான் அமத்துக்க கரான எப்பா ඉතින් හත ශ්‍රේණිය වගේම හය ශ්‍රේණියේ දුවල පුතාලට දෙගොල්ලන්ටම ගොඩාක් වැදගත් වෙන දෙබදුම් සුචිය ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් දුවේ පුතේ අපි බලමු මොකක්ද මේ දෙබදුම් සුචිය අපි මොකක් සඳහාද පාවිච්චි කරන්නේ සහ දෙබදුම් සුචිය කොහොමද අපි නිවැරදිව ලියන්නේ කියන එක. ඉතින් දෙබදුම් සුචියක් අපි භාවිතා කරන්නේ ජීවීන් වෙන් කරගන්න එහෙමත් නැත්නම් වර්ග කරන්න. ඉතින් මේ සඳහා සතුන් විතරක් නෙමෙයි අපිට ශාක වෙන් කර ගැනීම සඳහාත් දෙබදුම් සුචිය භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි දෙබදුම් සුචියක් පාවිච්චි කරලා සතුන් හෝ ශාක වර්ගීකරණය කරන්නේ දුවල පුතාලා හොඳට මතක තියා ගන්න ඕනේ අපි ඒ සඳහා භාවිතා කරන්නේ ජීවීන්ගේ අපිට හොඳට පැහැදිලිව දකින්න ලැබෙන බාහිර ලක්ෂණ. ඉතින් අපි බලමු මොනවද මේ බාහිර ලක්ෂණ කියන්නේ කියලා. අපි සතුන්ගේ බාහිර ලක්ෂණ ගැන මුලින්ම කතා කරොත් බාහිර ලක්ෂණ කියලා කියන්නේ දුවේ පුතේ සතුන්ගේ නම් ඒගොල්ලන්ගේ පාද සංඛ්‍යාව ඊළඟට ඒගොල්ලන්ගේ දේහය රෝම තියනවාද එහෙම නැත්නම් පියාපත් වලින් ආවරණය වෙලාද කියන එක ඒ වගේම සමහර ජීවීන් ගත්තාම ඒගොල්ලන්ගේ දේහය අපිට කොරපොතු දකින්න ලැබෙනවා කොරල දකින්න ලැබෙනවා ඒ වගේම දුවේ පුතේ තියෙන බාහිර උපාංග තියෙනවා බාහිර අවයව තියෙනවා දැන් පක්ෂියෙක් ගත්තාම පියාපත් ඒ වගේම කෘමි සතෙක් ගත්තාම ඒගොල්ලන්ටත් පියාපත් තියෙනවා ඒ වගේම කෘමීන්ට දුල පුතාලා දැකලා ඇති ස්පර්ශක තියෙනවා දැන් කරපොත්තා වගේ ගත්තාම දිග ස්පර්ශක දෙකක් තියෙනවා ඔගොල්ලෝ දැකලා තියෙන ඇන්ටනා දෙකක් වගේ තියෙන ඒ තමයි ස්පර්ශක ඉතින් මේ විදිහට මෙන්න මේ ලක්ෂණ වලට තමයි අපි කියන්නේ බාහිර ලක්ෂණ කියලා ඊළඟට දැන් ශාක දෙබදුම් සුචියක් මගෙන් පුතාල දුවල වර්ගීකරණය කරනවා නම් ශාක වලත් අපිට පැහැදිලිව පේන රූපීය ලක්ෂණ අපි භාවිතා කරනවා. ඒ කියන්නේ දුවේ පුතේ පත්‍රවල හැඩය අපිට පාවිච්චි කරන්න පුළුවන් ශාකයේ කඳ අතු බෙදෙනවද නැද්ද කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සරල පත්‍රද සංයුක්ත පත්‍රද කියන එක ඒ විතරක් නෙමෙයි පළවල විශාලත්වය ඒ වගේම මල්වල වර්ණය මල්වල පෙති ගණන මෙන්න මේ ලක්ෂණත් දුවල පුතාලට ශාක වර්ගීකරණයේදී පාවිච්චි කරන්න පුළුවන් ලක්ෂණ වෙනවා. ඉතින් අපි බලමු මේ දීලා තියෙන සතුන්ව කොහොමද දෙබදුම් සුචියෙන් වර්ගීකරණය කරන්නේ කියලා. දුවල පුතාලට පේනවා මේ දීලා ඉන්න සත්තුන්ගෙන් පළවෙනිම සතා තමයි නයා. ඊළඟට එනවා කුකුලා, ගොළුබෙල්ලා, මාළුවා, ගෙම්බා. ඉතින්ම අපි බලමු මේ සත්තුන්ගේ අපිට දකින්න ලැබෙන පැහැදිලිවම වෙන් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් බාහිර ලක්ෂණ මොනවාද කියන එක. දැන් නයා ගත්තාම දුවේ පුතේ නයාගේ දේහය කොරළ වලින් තමයි ආවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම පාද රහිතයි. ඊළඟට දුවේ පුතේ කුකුලා ගත්තාම යා පක්ෂියෙක්. එතකොට යාට පියාපත් දෙකක් තියෙනවා. ඊළඟට පාද දෙකක් තියෙනවා. හොටක් තියෙනවා. ඒව තමයි අපිට කුකුලාගේ බාහිරින් පේන පැහැදිලිව පේන ලක්ෂණ. ඊළඟට ගොළුබෙල්ලා ගත්තාම ගොළුබෙල්ලාට පාද රහිතයි. එයාට තියෙන අපි කියනවා පේශිමය පාදයක් කියලා. ඒ වගේම දුවල පුතාලා දැකලා තියෙනවා ගොළුබෙල්ලන්ගේ තියෙන විශේෂ බාහිර ලක්ෂණයක් තමයි බාහිර කවචයක් තියෙනවා ගොළුබෙල්ලට. ඒ වගේම ස්පර්ශට පිහිටලා තියෙනවා. ඒවත් ගොළුබෙල්ලගේ අපිට දකින්න පුළුවන් පැහැදිලිව පේන බාහිර ලක්ෂණ. ඊළඟට දුවේ පුතේ මාළුවා. දැන් මාළුවෙක් ගත්තාම මාළුවෙක්ගේ දේහය ආවරණය වෙලා තියෙන කොර පොතු වලින්. ඊළඟට මාළුවෙක්ගේ බාහිරින් පේන තවත් ලක්ෂණයක් තමයි මෙයාට පිහිනීම සඳහා උදව් වෙන වරල් තියෙනවා. ඊළඟට
ගෙම්බා. ගෙම්බා කියලා කියන්නේ උභය ජීවියෙක්. ඉතින් ගෙම්බාගේ තියෙන විශේෂ බාහිරින් පේන විශේෂ ලක්ෂණ තමයි එයාට පාද හතරක් තියෙනවා. ඊළඟට දේහය ගත්තාම එයාගේ සමේ ඉන්නන් වගේ ව්‍යුහ දකින්න ලැබෙනවා. අර ඉන්න තියෙනවා වගේ ව්‍යුහ දකින්න ලැබෙනවා. ඒ වගේම ගෙම්බා ගත්තාම වලිගයක් නැහැනේ. ඒකත් බාහිර ලක්ෂණයක්. ඉතින් මේවා තමයි මේ ජීවීන්ගේ අපිට පැහැදිලිව දකින්න පුළුවන් බාහිර ලක්ෂණ. ඉතින් අපි මේ ලක්ෂණ අරගෙන අපි බලමු කොහොමද මේ වර්ගීකරණය කරන්නේ කියලා. ඉතින් මම මුලින්ම මේ ජීවීන්ව වෙන් කරනවා කොටස් දෙකකට. හැමතිස්සෙම මේ දෙබදුම් සූචියේදී අපි මේක දෙකකට තමයි බෙදාගෙන යන්නේ. පාද ඇති සහ නැති බව අනුව මට මේගොල්ලන්ව පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. එහෙනම් මම ගන්න පළවෙනි ලක්ෂණය තමයි පාද ඇති සතුන් සහ පාද නැති කියන එක. එතකොට දුවල පුතාල දෙබදුම් සුචියක් ලියනකොට මේ පාද ඇති කියන ලක්ෂණයම විරුද්ධ ලක්ෂණය ගන්න ඕනේ අනිත් පැත්තට. උගලන්ට වෙන ලක්ෂණයක් ගත්තොත් ඒක වැරදි. දැන් පාද ඇති කියලා ගත්තනම් අපි මේ පැත්තට ගන්න ඕනේ පාද නැති කියන ලක්ෂණය. එතකොට මෙතන ඉන්න ජීවීන්ගෙන් පාද තියෙන ජීවීන් තමයි කුකුලා, ඊළඟට ගෙම්බා. පාද නැති ජීවීන් නයා, ගොළුබෙල්ලා, මාළුවා. දැන් අපි ජීවීන්ව කොටස් දෙකකට වෙන් කරගත්තා. දැන් අපිට මේ පැත්තේ ඉන්නවා ජීවීන් දෙදෙනෙක්, මේ පැත්තේ ඉන්නවා ජීවීන් තුන්දෙනෙක්. එතකොට මේ සත්තු දෙන්නගෙන් මම මේගොල්ලන්ව ලේසියෙන් වෙන් කරගන්නවා පියාපත් ඇති සහ පියාපත් නැති. එහෙම නැත්නම් හොටක් ඇති හොටක් නැති. ඒ වගේ අපිට වෙන් කරගන්න පුළුවන්. මම මේ පැත්තට ලියනවා පියාපත් ඇති. මේ පැත්තට මම ලියනවා පියාපත් නැති. එතකොට පියාපත් ඇති සතා තමයි කුකුලා, පියාපත් නැති සතා තමයි ගෙම්බා. දැන් මම මේ ජීවීන් දෙන්නව වෙන් කරගෙන අවසානයි. දැන් දුවේ පුතේ මට ඉතුරු වෙලා ඉන්නවා තවත් ජීවීන් තුන් දෙනෙක්. එතකොට මම මේ ජීවීන් තුන් දෙනාවත් වෙන් කරගන්න ඕනේ. මම ඒ සඳහා පාවිච්චි කරනවා වරල් කියන ලක්ෂණය. මම ලියනවා වරල් ඇති, වරල් නැති. එතකොට වරල් ඇති පැත්තට අපිට එනවා මාළුවා, වරල් නැති පැත්තට අපිට එනවා නයා, ගොළුබෙල්ලා. නයා, ගොළුබෙල්ලා. දැන් මම මාළුවව වෙන් කරගෙන ඉවරයි. මට දැන් තවත් සත්තු දෙන්නෙක් ඉතිරි වෙලා ඉන්නවා, නයා සහ ගොළුබෙල්ලා. ඉතින් මට පුළුවන් මේ දෙනා වෙන් කරගන්න කවචයක් ඇති, බාහිර කවචයක් ඇති, බාහිර කවචයක් නැති. එහෙමත් නැත්නම් කොරල ඇති නේද, දේහයේ කොරල ඇති සහ දේහයේ කොරල නැති කියන ඕනම බාහිර ලක්ෂණයක් පාවිච්චි කරලා මට මේ සත්තු දෙන්නවත් වෙන් කරගන්න පුළුවන්. ඉතින් මම මේ සඳහා පාවිච්චි කරනවා බාහිර කවචයක් ඇති සහ බාහිර කවචයක් නැති කියන ලක්ෂණය. බාහිර කවචයක් තියෙන්නේ මේ සත්තු දෙන්නගෙන් ගොළුබෙල්ලට. බාහිර කවචයක් නැත්තේ මේ සත්තු දෙන්නගෙන් නයාට.
තින්දුවේ පුතේ මම මේ විදිහට මේ ඉන්න සියලුම ජීවීන් වෙන් කරගත්ත දෙබදුම් සුචිය මගේ. ඉතින් දෙබදුම් සුචියක් පාවිච්චි කරලා කොහොමද ජීවීන් වර්ගීකරණය කරන්නේ මොනවද ජීවීන්ගේ මේ බාහිර ලක්ෂණ කියන එක ගැන තුවල පුතාලට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු.